මේතික හොඳින් අහගන්න පින්වත් ගිහි පින්වතුන්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමේ මුලින්ම ගිහි පින්වතුන්ලාටයි හොඳින් තේරුම් ගන්න ඔබලාටයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසායි ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඔබලා කියනවා නම් අනිත්‍ය ධර්මයන් අපිට එපා මේ කාය චිත්ත ධම්ම වේදනා භාවනාව අපිට එපා අපේ ගිහි ජීවිත අසාර්ථක වෙනවා අපේ අනාගතය අසාර්ථක වෙනවා එහෙම කියනවා නම් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ මේ උතුම් ධහමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවයයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඔබලාට ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න කියන්න නෙමේ ධර්මයේ අන්තවාදීව ගන්න යන්න එපා ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ගිහි ජීවිත අතහැරලා ඔබලාව පැවිදි කරන්න නෙමේ එහෙමත් නැත්තම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ තමන්ගේ අධ්‍යාපනය අසාර්ථක කරගන්න නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන හොඳින් තේරුම් ගන්න පළවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා පින්වතුනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ මම මුලින් කිව්වා ආනිසංස 11 ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකක්ද ඔබ අසුරුසන මේ උතුම් සතර සතිපට්ඨානය වඩයිද එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා පින්වතුනි මම මේ කතා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන ඔබලා සතර සතිපට්ඨාණයෙන් බැහැර වෙනවා කියන්නේ ඒ මහා කරුණා ගුණය ප්‍රතික්ෂේප කරනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ සූත්‍රය දේශනා කරන්නේ ඇයි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ කුසලයක් ඔබේ ජීවිතයට එකතු කරලා දෙන්න මේ අකුසල් බුරපුරා නැගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මේ අකුසල් අභියෝගයන්ට ඔරොත්තු දෙන්න මුහුණ දෙන්න ශක්තිය දෙන්නයි මහා කරුණාවෙන් ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ නමුත් ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානය ජීවිතයට ගන්නෙ නැහැ අනිත්‍යයි කියන අර්ථයට බයෙන් සතර සතිපට්ඨානයෙන් ඈත් වෙනවා අද සමාජය අපිට කියලා දෙනවා සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් ඈත්වීමේ ඵලය පින්වතුනි ශක්තිමත් කුසල් සමාජයෙන් වැඩෙන්නේ නැහැ ශක්තිමත් පුණ්‍ය ශක්තිය සමාජයෙන් වැඩෙන්නේ නැහැ ඒ නිසා සමාජයේ දවසින් දවස අනතුරට යනවා අභියෝගයට යනවා අකුසලයෙන් විනාශයට යනවා ඒ නිසා මෙවන් සමයක සතර සතිපට්ඨාන ධර්මය තරම් උත්තරීතර ධර්මයක් පින්වතුනි අපේ ජාතියට නැහැ අපේ ජාතියට නැහැ ඔබලා දක්ෂණා දවසට එක විනාඩියක් සතර සතිපට්ඨානය තුල ජීවත් වෙන්න ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ජීවිතයට එකතු කරගන්නවා බලන්න මේක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ රටේ මේ ලෝකේ මහේශාක්‍ය කෝටිපතියට වගේ සත පහක් අතේ නැති දුප්පතාට රටයි ශාසනයක් මේක බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් පනවපු ශාසනයක් බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා චතුප්පපාත ඥානෙන් పూర్වේ නිවාසාන්ත ඥානවලින් දකිනවා මේ ලෝකේ ඉන්න මහා ධන කුමේරයා සත පහක් අතේ නැති දුගී ආචක පින්වතත් පටිච්ච සමුප්පන්නව මගේ ඥාතියෙක් කියලා එතන ඉඳලයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධම් දේශනා කරන්නේ ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය පන්ති ભેදයකින් තොරව කාටත් අයිති ශාසනයක් කෝටිපති මහත්තයෙක් ඉන්නවා ඒ කෝටිපති මහත්තයා කෝටියක් වියදම් කරලා මහා විසිතුරු ප්‍රණීත පින්කමක් කරනවා පින්කමක් කරලා යා මොකද්ද ප්‍රාර්ථනා කළේ මෙලව පරලව සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වර්ණයේ සැපේ බලය ජීවිතයෙන් පුරවගෙන පින්කම ආවර වෙලා එයා ගෙදර ගියා මොනවද ප්‍රාර්ථනා කළේ මෙලව පරලව සැප එයා දැනගෙන හිටියේ නෑ මෙලව පරලව සැප කියන්නේ ජරා ව්‍යාධි මරණ කියලා නමුත් එයා ප්‍රාර්ථනා කළා ජරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනා කළා එයා ගෙදර ගියා නමුත් මෙතන හිටියා දුප්පත් මහත්තයෙක් සත පහක් අතේ නෑ පින්කම් කියන්නේ එයාට සිහිනයක් මේ නමුත් මේ අහිංසකයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක් මේ සත පහක් අතී නැති දුප්පත් මහත්තයා අර කෝටියක් වැය කරලා කරපු පින්කම දිහා බලලා පින්තුණි මේ පින්කම සතර සතිපට්ඨානය තුල විසිරෙව්වා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කා පින්තුණි සත පහක් අතේ නැති මිනිසයා कोटि गानक व्यय करवु पिंकमे महत्फल महानिशंस पिंकमक करगत्ता නමුත් සල්ලි වියදම් කරපු මහත්තයා ලැබුවේ ජරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනාවක් විතරයි ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය පින්වතුනි සල්ලි තියෙන කෙනාට විතරක් අයිති ශාසනයක් නෙමේ මේක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් පනවපු ශාසනයක් ඒනිසා සත පහක් අතේ නැති අහිංසක අසලනෙන්ටත් මේ ශාසනය අහිමි නෑ සුනීතල සෝපාකලා පින්වතුනි මේ උතුම් ශාසන අර්ථයන් තුලින් භව නිරෝධයට ගියේ මේ මහා කරුණා ගුණෙන් පනවපු ශාසනය නිසාමයි ඉන්සා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ අකුසල් යටපත් කරලා කුසලයෙන් නැගී සිටින ගිහි ජීවිතය තුල ආසල් දරුවටත් විශ්වවිද්‍යාල දරුවටත් සතර සතිපට්ඨානයේ සුදුසුයි ඔබ දක්ෂණං මොහොතක් මේ රූපය අනිත්‍යයි කියලා දකින්න ඒ අනිත්‍යයි කියන දකින්න චිත්තය තුල මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින ඔබ ජීවිතයට ගන්නවා ඔබ දක්ෂණං චිත්තානුපස්සනාව පුහුණු කරන්න පාඩම් කරන්න කම්මැලි හිතක් එනකොට අලස හිතක් එනකොට අම්මා තාත්තට අකීකරු වෙන හිතක් එනකොට ගුරුවරයාට අකීකරු වෙන හිතක් වෙනකොට අපේ සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරු හිතක් ඇති වෙනකොට සිල්පදයක් බිඳින හිතක් ඇති වෙනකොට ඊට චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පිනේ දරුව ලබනවා එයම ඔබේ අධ්‍යාපනයේ ශක්තියක් වෙනවා නිසා පින්වතුනි මේ සතර සතිපට්ඨානය පාසල් දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා ඔබලාටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස උපයෝගී කරගෙන අකුසල් වලට නොයන්න මේ ඇස උපයෝගී කරගෙන කුසලය මතු කරගන්න මේ රූපය උපයෝගී කරගෙන කුසලය මතු කරගන්න ඒ උදෙසායි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානයන් දෙන්නේ පළවෙනි කාරණය දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ අතීතයට හිත යොමු කරන්න ඔබ කීපාරක් සිල්පද බිඳගෙන කියනවාද ඇයි අපි සිල්පද බිඳින්නේ ඇස පිනවන්න කන පිනවන්න නාසය දිව ශරීරය මනස පිනවන්න ඇයි අපි ලෝභ ද්වේෂ මෝහ වඩන්නේ මේ සලායතනයන් පිනවන්න අවසානයේ අපි කාවද පිනවලා තියන්නේ ඇටසැකිල්ල මහ පොළවට පස් වෙන පස් කොටක් පවුලේ සුසාන භූමියේ පස්කොඩ ඔබේ මියගිය අම්මා මියගිය තාත්තා මියගිය ආච්චි සීයා සිල්පද බින්ද නේද ලෝභ දේශ මොහ වැඩුවා නේද අවසානයේ කාවද සතුටු කරලා කියන්නේ දැන් පවුලේ සුසාන භූමියේ පස පින්වතුනි පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨානයන් තුලින් බුදුරජාණන් වහන්සේ විවෘත කරලා පෙන්නනවා අපිට පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් කාරණා දෙක මුල් කරගෙනයි මේ උතුම් සතර සතිපට්ඨානයන් ඔබලාට දේශනා කළා කියන්නේ පළවෙනි කාරණේ හොඳින් මතක තියාගන්න අකුසල් යටපත් කරලා ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තිය ඔබලාට දෙන්න මොන මහා කරුණාවක්ද කියලා බලන්න මොන මහා කරුණාවක්ද දෙක ඔබේ සීලය ආරක්ෂා කරලා දෙන්න ඔබේ කුසල් මූලයන් ආරක්ෂා කරලා දෙන්න එනිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න, මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ට කීකරු වෙන්න, අන්තවාදී වෙන්න එපා. මේ සතර සතිපට්ඨානය පැවිදි වෙන්නයි, එහෙම දෙයක් නැහැ. මේ සතර සතිපට්ඨානය අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගී ජීවිත අසාර්ථක කරගන්න නෙමේ. මධ්‍යම ප්‍රතිපදාව තුලයි එන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි අපි සම්මා සමාධියෙන් සම්මා ඥාණයෙන් කරා එන්නේ. ඉසාදියක් ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ ටික හොඳින් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා, ලස්සනට අඳින්න එපා, ලස්සනට ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහනයක් ගන්න එපා, සෙල්ලම් කරන්න එපා, ක්‍රීඩා කරන්න එපා, ව්‍යායාම කරන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ. හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තුන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. පින්වතුනි, ඔබලාගේ වර්ණයේ සැපේ බලය කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබලා සතුටු වෙනවාට, විනෝද වෙනවාට, ලස්සනට අඳිනවාට, ලස්සන ගෙවල් දොරවල් හදනවාට අකමැති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබලාගේ සතුට විනෝදයේ ඉදිරියේ ඔබලාට අනුතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනතුරු හැඟවීමයි වැදගත්. මොකද්ද ඒ අනතුරු හැඟවීම? මහණෙනි, කාමයේ ආස්වාදය කෙටි. මොකද්ද මේ කාමයේ ආස්වාදය කියන්නේ? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීම කාමයේ ආස්වාදයයි. අපි මුළු ජීවිතේම මොකද්ද මේ කරන්නේ? කාමයේ ආස්වාදයන් හොයනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කාමයේ ආස්වාදය කෙටි. ඒ කෙටි කාමයේ ආස්වාදය තුළ දීර්ඝ ආදීනවයක් තියෙනවා. අන්න අනතුරු හැඟවීම. බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා කියන්නේ, විනෝද වෙන්න එපා කියන්නේ, කැමැති තරම් සතුටු වෙන්න, කැමැති තරම් විනෝද වෙන්න, පුළුවන් උපරිමයෙන් අඳින්න. විසාකා උපාසිකාව මහාමේල පළඳනාව පැළඳගෙන යහළුව පිරිවරාගෙනයි පූර්වාරාමයට එන්නේ. බුදුරජාණන් වහන්සේ ඇද එළුවේ නැහැ. ඒකයාගේ වර්ණයේ සැපේ බලයේ පින. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පිනෙන් ඔබලා වළක්වන්නේ නැහැ. ඒ නිසා කැමැති තරම් ලස්සනට අඳින්න, කැමැති ලස්සන ගෙවල් හදන්න, කැමැති ලස්සන වාහන ගන්න, ඉහළට උගෙන ගන්න තියෙන උපරිමයෙන්ම ඉහළගෙන ඉහළට යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට ඒක අනුතුරු හැඟවීමක් කරනවා. මහණෙනි, කාමයේ ආස්වාදයේ කෙටි. ඒකටි කාමයේ ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. ඒ නිසා ඔබේ සතුට, ඔබේ විනෝදය, ඔබේ සැපය සෑම විටම ආජීව අට්ඨමක සීලෙන් ආරක්ෂා කරගන්න. අන්න තැන ඔබ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුළ පින්වතුනි ලබන්න තියෙන උපරිම සැප ලබන්න, ලබන්න තියෙන උපරිම සතුට විනෝදය ලබන්න බුදුරජාණන් වහන්සේ තහනම් කරන්නේ නැහැ කොතනකවත් ඔබට. නමුත් සීලේ ආරක්ෂාව තුළ, කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුළ මොකද? කාමයන්ගේ ආස්වාදය කෙටි. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ නැවත නැවත අරක්කු බොන්නේ. නමුත් අරක්කු ආස්වාදය කෙටි. ඒ කෙටි අරක්කු ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකද්ද ඒ දීර්ඝ ආදීනවය? ඔබ කෙටි අරක්කු ආස්වාදයට යට වුණොත් මුළු ශරීරෙම රෝගාබාධයන්ට ලක් වෙලා, ආර්ථිකයේ බිඳුවට වැටිලා, සමාජයේ අපචාරයන්ට ලක් වෙලා, සිහි මුලා වෙලා මැරිලා එතනින් නවතින්නේ නැහැ. ඔබ පටිච්ච සමුප්පන්නව බේබදු ප්‍රේතෙක් වෙලා උපත්ති ලබනවා. ඔය වයින් ඩිස්ටෝස් එකක් ළඟ අරක්කු විකුණන තැන, කුඩු විකුණන තැන්වල බේබදු ප්‍රේතයෝ අප්‍රමාණ ඉන්නවා. පින්වතුනි, ඔන්න බලන්න කෙටි අරක්කු ආස්වාදේ දීර්ඝ ආදීනවය. කල්ප ගානක් බේබදු ප්‍රේතෙක් ගොඩේමක් නැහැ. දැන් අපි ගෙවල් වල මගුල් ගයක් තියෙනවා නම්, සාදයක් තියෙනවා නම්, ඕකට අරක්කු ගේනවා නම්, මුළු හතර ගමේම ඉන්න බේබදු ප්‍රේතයෝ ටික රැට්ට ඔබේ සාදයට එනවා. ඒවා සුවඳ කරනවා, ආග්‍රහණය කරනවා, ඉව කරනවා. පින්වතුනි, එවන් දුක්ඛිත වූ දීර්ඝ ආදීනවයක් බේබදු කමේ කෙටි ආස්වාදයේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කේන්ති ආස්වාදයක් තියෙනවා. ඒකෝ ඒ නිසා ඔබ ඊයේ කේන්ති ගත්තේ, අදත් කේන්ති ගන්නෙ, හෙටත් කේන්ති ගන්නෙ. කේන්ති ආස්වාදයක් තියෙනවා. නමුත් කේන්ති ආස්වාදයේ කෙටි, ඒ කෙටි කේන්ති ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකක්ද ආදීනවය? මරණාසන්න මොහොතේ ඔබට කේන්ති හිතක් ඇති වුණා. කල්ප ගානක් ඔබ යකෙක්, යක්ෂණියක්, විසකුරු සර්පෙක් වෙලා උපදිනවා. අන්න දීර්ඝ ආදීනවය. මහණෙනි, ලෝභ සිතේ ආස්වාදයක් තියෙනවා. කීයක් හරි ඉතුරු වෙනවා. ඒකයි ඔබ ලෝභ සිත ඇති කරගන්නේ. නමුත් මහණෙනි, ලෝභ සිතේ ආස්වාදයේ කෙටි. ඔබ ඒ කෙටි ආස්වාදයේ පුහුණු වුණොත්, මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත්, කල්ප ගානක් ඔබ ප්‍රේතෙක්, ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. අන්න දීර්ඝ ආදීනවය. මහණෙනි, රාගසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි සත්වයා මේසා රාගයට බැඳී යන්නේ. නමුත් මහණෙනි, රාගසිතේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි රාගසිතේ ආස්වාදයට ඔබ යට වුණා. මුළු ජීවිතේම අසාර්ථක වෙලා, දික්කසාදයන්ට ගිහිල්ලා, දරුවෝ අනාථ වෙලා, සිහිමුලා වෙලා මැරිලා, පින්වතුනි, තිරිසන් ලෝකවල ඉපදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඔබලාට සතුටු වෙන්න එපා කියන්නේ, විනෝද වෙන්න එපා කියන්නේ. බුදුදහම කොතනකවත් ඔබේ සතුට නවත්තලා නැහැ. සතුට කියන්නේ පින, වර්ණයේ සැපේ බලය. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍ර වහන්සේ කෙනෙක් නැහැ. නමුත් ඔබ දක්ෂ වෙන්න, ආරක්ෂාකාරීව පින භුක්ති විඳින්න පුළුවන් එකම එක ශාසනයයි මේ ලෝකේ තියෙන්නේ. ආරක්ෂාකාරීව සතුට භුක්ති විඳින්න පුළුවන් එකම එක ශාසනයයි මේ ලෝකේ තියෙන්නේ. ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. බලන්න කොච්චරනම් වැරදි මතවල අපි ඉන්නවද කියලා. මේ ශාසනයේ සැප ලබන්න බෑ කියලා, මේ ශාසනයේ සතුට ලබන්න බෑ කියලා, මේක සීලයක් ගැන කියනවා කියලා. පිටුතුනේ ධර්මයෙන් ඈතට යන කොච්චරයි ඉන්නවද? නමුත් ඔබලාට තරම් ආරක්ෂාකාරී සුරක්ෂිත දහමක් මේ ලෝක ධාතුවේ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට පණ වෙනවා. කාමයේ ආස්වාදයේ කෙටි, අවුෙන්න එපා. ආදීනවේ දීර්ඝයි. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් මේ රූපේ ආස්වාදයේ කෙටි. මොකද රූපේ ආස්වාදය කියන්නේ? මේ තාරුණ්‍යයේ රූපය අවුරුදු 16 17 ඉඳන් අවුරුදු 20 25 වෙනකම් මේ නවයෝන් රූපයේ තියෙන තාරුණ්‍ය, ලස්සන හැඩය, වර්ණය, රිද්මය, ලාලිත්‍ය රූපේ ආස්වාදයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ රූපේ ආස්වාදය කෙටි. මේ කෙටි රූපේ ආස්වාදය පින්වතුනි, දීර්ඝ ආදීනවයන් කරා අපි අරගෙන යනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණයන් කරා අපි අරගෙන යනවා. පින්වතුනි, සමාජයේ දිහා බලන්න. රූපේ ආස්වාදය දේවත්වයෙන් දකින සමාජයක්. රූපය දේවත්වයෙන් දකිනවා. රූපය ඇසුරෙන් සකස් වෙන විදීම් දිව්‍ය ඕජාවක්සේ හිතනවා. මේ දෙතිස් කුණුපයක්, මේක සතර මහා ධාතුවක්, මේක අට්ටික සංඥාවක්, මේක මරණානුස්සතියක් කියලා දකින්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වලයි, සද්ධර්ම ශ්‍රවණය දුර්වලයි, නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ නිසාම දෙතිස් කුණුපයක් දේවත්වයෙන් දකිනවා. දෙතිස් කුණුපයේ පින්වතුනි, දිව්‍ය ඕජාවක්සේ විඳින සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. ඇයි? රූපේ කෙටි ආස්වාදය දකින්නේ. අනේ, මේ රූපේ ආස්වාදය කෙටි, මේ යෞවනයේ ආස්වාදය කෙටි, මේ තාරුණ්‍යයේ ආස්වාදය කෙටි. මේ තාරුණ්‍යයේ ආස්වාදයට රැවටිලා අම්මා තාත්තලට අකීකරු වුණොත්, සිල්පද බිඳගත්තොත්, අපේ සදාචාර සංස්කෘතික ධම් විනාශ කරගත්තොත්, පින්තුණී, මේක ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙද්දී අපි ළඟ ඉතුරු වෙන්නේ දුක විතරයි. අප ළඟ ඉතුරු වෙන්නේ අකුසලයේ විතරයි. අපි ළඟ ඉතුරු වෙන්නේ පව විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ කෙටි ආස්වාදයෙන් රැවටෙන්න එපා. ආදීනවේ දීර්ඝයි. ඔබලා මේ රූපේ කෙටි ආස්වාදයෙන් රැවටිලා මේ තාරුණ්‍ය රූපෙට රැවටිලා ලෝභ ද්වේෂ මෝහ වැඩිවොත් සිල්පද බිඳගත්තොත් අපිට උරුම මේ උතුම් සීලාචාර සදාචාර ධර්මයන්ට පටහැනිව කටයුතු කළොත් පින්වතුනි අම්මා තාත්තාට අකී කරුණොත් පින්වතුනි මුළු ජීවිතේම අසාර්ථක කරගන්නවා ජීවිතේම අසාර්ථක කරගන්නවා දික්කසාද වලට යන්න වෙනවා ඒ වගේම මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා මැරෙනවා මැරිලා එතනින් ඉවර නෑ තිරිසන් ලෝකෙටයි වැටෙන්නේ වඳුරෙක් වැඳිරියක් ඌරෙක් තීරියක් රිලවෙක් රිලවියක් මේ අධික කාමයන් වඩන සතුන් වෙලා අපි උප්පත්තිය ලබනවා අන කාමයේ කෙටි ආස්වාදේ දීර්ඝ ආදීනවය බුදුරජාණන් වහන්සේ පමණයි මෙවන් මහා කරුණාවෙන් ඔබලාට මේ ධම් දේශනා කරන්නේ අනිසාසුන් වහන්සේලා මෙවැනි ධම් දේශනා කළා නැහැ රූපේ විඳින්න කියලා කියන්නේ රූපේ විඳින්න රූපේ තුලින් ඇතිතරම් සිල්පද විඳගන්න සතුටු වෙන්න විනෝද වෙන්න නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට පණවන්නේ වන් දහමක් නෙමේ ඔබේ සතුට බුදුරජාණන් වහන්සේ කොතනකවත් වළක්වන්නේ නැහැ සතුටු වෙන්න හොඳට ඉගෙන ගන්න හොඳට සල්ලි හම්බ කරන්න නමුත් ආචීවාර්ථමක සීලේ ආරක්ෂාවට එන්න මේ උතුම් මාර්ග ශ්‍රාංගික මාර්ගයේ ආරක්ෂාවට එන්න මේ උතුම් මාර්ග ශ්‍රාංගික මාර්ගයේ ආරක්ෂාව තුල विशाखा उपासिकाव कोटिपति उपासिकाव मे उतुम आरेष्टांगिक मार्गे आरक्षाव तुले अनेपिति सिटुमा कोटिपति व्यापारिके पिंगतुनी मे उतुम शासने सोवान फलयट पत् वेला पिंगतुनी विदर्शना नुवण ऐति करගෙන पंच उपादानस्कंधे अनित्यभावये දැක්ක सोवान फलयट पत् වෙච්ච विशाखा उपासिकाव अनेपिति सिटुपुनु वल्ला कोटिपति जीवित गत कला कोटिपति जीवित गत कला ऐसा බුදුර බුදු මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඔබලාව කොතනකවත් සීමා කරලා නැහැ මෙවන් නිදහස් දහමක් මේ ලෝක ධාතුව තුල නැහැ ඒසම ඔබ දක්ෂ වීතුයි මේ දහමට එන්න මේ දහමේ රැකවරණය ලබන්න මේ සතුටු වෙලා විනෝද වෙලා හොඳට ඉගෙනගෙන හොඳට ඇඳලා හොඳට සතුටු වෙලා ගෙවන් හදලා දරුමුණු පුරන් හදලා විවාහ වෙලා පින්වතුනි මරණයෙන් පස්සේ සුගතියට යන දහමක් මේ උතුම් සම්මා සම්බුද්ධ දහම ඉනුත් එහාට යන්න ඕනේ නම් බව නිරෝධයට යන දහමක් ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මේ වියරු මේ විකෘති මේ මායාකාරී පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියලා